සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටමත්. ඔන්න මේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ අපි ඔබ හමු වෙන ප්‍රථම වතාව. අදත් වෙනදා වගේම අපිත් සමග ප්‍රවීණ ජ්‍යොතිර්විද්‍යාවේදී, වාස්තු විද්‍යාවේදී පාඨමාලා උපදේශක YMK යාපා බණ්ඩාර මහත්මයා එකතු වෙලා ඉන්නවා. ඇත්තටම දීර්ඝ කතාබහ කර නොයා අපි අද කතා කරන්න හිතුවා මේ මැයි මාසයට ප්‍රධාන වශයෙන්ම ගුරු මාරුවක් යෙදිලා තියෙනවා. ඒත් සමගම තවත් යම්කිසි ග්‍රහ විපර්යාසයන් කීපයක් සිදුවීමට නියමිතව තිබෙනවා. අපි දන්නවා ඔබ නිරන්තරයෙන් බලාගෙන ඉන්නේ මේ පරිසරයේ ස්වභාවධර්මයේ, මේ විශ්වයේ සෞරග්‍රහ මණ්ඩලයේ මේ සිදුවන වෙනස්කම් එක්ක අපේ ජීවිත කොයි අතටද යාමට තිබෙන්නේ, යාමට නියමිතව තිබෙන්නේ. එහෙම නියමිත නම් අපි කොහොමද ඒකට අනුව හැඩගැහෙන්නේ? ඔන්න ඔය කාරණාව පිළිබඳව තමයි අපි මේ නිරන්තරයෙන්ම කතාබහ කර කර ඔබට කරුණු ඉදිරිපත් කරන්නේ, ඔබට අදහස් ගෙනෙන්නේ, ඔබට යෝජනා ඉදිරිපත් කරන්නේ. ඉතින් YMK යාපා බණ්ඩාර මහත්මයා මේ වෙනකොට අපේ රටේ විතරක් නෙමෙයි, අපේ රටෙන් විදේශ රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනා කෙරෙහි තාම ආදරයට ගෞරවයට පාත්‍ර වුණු ජ්‍යොතිර්විද්‍යාවේදියෙක් විදිහට කටයුතු කරනවා. ඉතින් යාපා බණ්ඩාර මහත්මයා අපිට කියන්නකො දැන් මේ එළඹෙන්නට නිමිත ප්‍රධාන වශයෙන් ගුරුමාරුවත් එක්ක ඉදිරි කාලය කොහොම අපිට දෝලණය වෙයිද? මේ ලග්නෙට අපි ඵලාඵලයන් කතා කරන්නට ප්‍රථමයෙන්ම අපි පොඩ්ඩක් මේ පිළිබඳව මූලික දැනුමක්, මූලික වපසරිය පිළිබඳව අපි පොඩි කතාබහක් කරලා හිටියොත් හොඳයි කියලා හිතනවා යාපා මහත්මයා. අයබෝවන්. දැන් අපි සිංහල අලුත් අවුරුද්ද, හින්දු අලුත් අවුරුද්ද කොටින්ම කියනවනම් අපේ සහල් මංගල්‍යය, අපේ සංස්කෘතික අංගෝපාංග අපි නැවත අලුත් කරපු වෙලාව. ඒ වෙලාව මේ සැරේ අපි දැක්කා ගජ රාමෙට අවුරුදු කණ හැටි. මම දැක්කා ඇත්තටම කොහොමද දන්නා මිනිස්සු සෑහෙන විදිහට ඇඟට දැනෙන්නම අවුරුදු සමරපු බව. ඔය කඩසාප්පුවලට පාරේදී ආගේ හැටි සහ සතිඥා පත්තු කරපු ආකාරයෙන් දුටුවා. ඉතින් ඒකේ තිබුණා යම් පිබිදීමක් තිබුණා. ඉතින් ඒගොල්ලන් ඒවා කොහොම කරාද, ණයතුරුස් වෙලා කරාද, එහෙම නැත්නම් හරි හම්බ කරලා ලාභ ප්‍රයෝජනනම් කරාද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි අවුරුදු සමරූපයක සෑහෙන්න කළා අර නැකත් හුට වටෙත් එක්ක. නැකත් නම් හුඟ දෙනෙක් විකාර රූපී විදිහට කරලා තිබුණා කියලා තමයි අපි නම් දැක්කේ. හරි ක්‍රමයකට රටම එකතුන්නේ නැහැ කියන එක තමයි අපිට දකින්න. රටම එකතුන්නේ නැහැ. එතනක් තිබුණේ බිල් බැදීමක් තිබුණා. ඉතින් කොහොම වුණත් කැමැති අය ඒ කැමැති විදිහේ වැඩ කටයුතු කළා කියන්නකෝ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි මේ සංදිස්ථානයකට පැමිණලා ඉන්නවා. තව පැත්තකින් කිව්වොත් හැරවුම් ලක්ෂයකට අපේ ශ්‍රී ලංකාවේ බොහෝ වෙලාවට මේ දේශපාලන ශේෂ්ත්‍රයත් එක්ක ලොකු සුලියකට සූදානම් වෙන වෙලාව. දැන් සුලිය කැරකෙන්න පටන් අරගෙන තියෙනවා ටික ටික. දැන් මේක වේගය ඉස්සරහට අතිදහවණය වෙනවා. දැන් මේ සුලිය කිව්වම දන්නවනේ සුලියට අහු වෙන අයට මොකද වෙන්නේ කියලා. ඉතින් මේකත් එක්ක අපිට මේ වෙලාවේ මතක් වෙන්න ඕනේ මේ මම, මගේ අසල්වැසියෝ, මගේ රට, මේ විදිහට මතක් වෙනකොට අපිට මතක් වෙන්නේ කවුද? අපේ තිලෝගුරු බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. ඒ සද්ධර්මයේ තුලින් තමයි අපිට පොඩ්ඩක් හිත හදාගෙන හරි තීන්දුවක් ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඉතින් මේකට විශාල බරපතල ප්‍රශ්න පත්‍රයක් මේ මැයි මාසේ පළවෙනිදා ඉදිරිපත් වෙනවා. දැන් මේකට උත්තර ලියන හැටි තමයි සබාදාම බලාගෙන ඉන්නේ. දැන් ග්‍රහ මාරු කීපයක් සිද්ධ වෙනවනේ. විශේෂයෙන්ම මේ බ්‍රහස්පතිගේ මාරුව. බ්‍රහස්පති මේෂ රාශියේ තැන්පත් වෙලා අවුරුදු එකමාරක කාලයක් වෘෂභ රාශියට එයාගේ රාශිය මාරු කරනවා, ගෙවල් මාරු කරනවා. මේ වෘෂභය කියන්නේ ස්ත්‍රී රාශියක්, තරුණ ගෑනු ළමයෙක් ඉන්න තැන. තරුණ ලස්සන කාන්තාවක් ඉන්න තැනට කවුද යන්නේ? ගුරු ග්‍රහයා. ගුරු පූජකවරයෙක් හැටියට තමයි සලකන්නේ. සිල්වත් ග්‍රහයෙක් පූජකවරයෙක් හැටියට සලකන කෙනා මේ කාන්තාවගේ ගෙදරට යනවා, ඒ කාමරයට යනවා. එතකොට ගුරු වෘෂභ රාශියට ගියාම අපිට මතක් වෙන්නේ
සාමාන්‍ය විදිහට මේ බ්‍රහස්පතිගේ හිත පොඩ අවුල් වෙනවා අවුල් වෙනවා. දැන් මං කියවනේ පූජකවරයෙක් කියලා. පොඩ හිත අවුල් වෙනවා. ඉතින් යාගේ සිල්වත් බව බොහෝ වෙලාවට බිනෙන්ඩ ඉඩකඩ වැඩි ඉන්නේ. මේ තරුණ ගෑනු ළමෙක් එක්ක තනි වෙනකොට ඒ දෙන්නා තනි වෙනකොට එක කාමරයක එක රාසි. ඉතින් මෙතනදී ඇති වෙන දේවල් ගැන ටිකක් මෙනෙහි කරන්නට වෙනවා. මේක සාමාන්‍ය ජනතාවට මේක ගැන තේරුමක් නැහැ, අවබෝධයක් නැහැ. නමුත් මේ විෂය ගැන දන්න කියන අය මේ ගැන බොහෝ වෙලාවට ප්‍රශ්නාර්ථයක් හැටියට බලන වෙලාව. ගුරු වෘෂභ රාශියට පැමිණීමත් එක්ක මොකද්ද මේ අපේ රටට ලෝකෙට වෙන්නේ? දැන් මම අර දේශපාලන අනාවැකි සාමාන්‍යයෙන් කියන්නේ නැහනේ. නමුත් මේ සැරේ නම් කියන්න වෙනවා, ටිකක් කියන්න වෙනවා. මොකද හේතුව මේ ගුරුගේ මාරුවත් එක්ක මේ අපේ නඩුකාරුන් වහන්සේ කවුද? මේ සෙනසුරු ග්‍රහයා. සෙනසුරු ග්‍රහයා එයා දැන් යන්නේ කුම්භ රාශිය. මෙයා කුම්භ රාශියට ආවේ 2023 ජනවාරි 17 වෙනිදා. ජනවාරි 17 වෙනිදා ඇවිල්ලා කුම්භ රාශියේ එයාගේ දිව්‍ය විමානය ක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ රාශිය වියම් බලයක් පිහිටවගෙන යන වෙලාව කවුද? දුකට අධිපති සෙනසුරු. ඉතින් මෙයා මෙතන යනකොට මෙයාගේ ගමන වක්‍ර චලිතයකට හැරෙනවා. අපි කිව්වත් අපි වාහනයක් ඉස්සරහට ගියේ ගමන නවත්තලා රිවර්ස් කරනවා. මේ රිවර්ස් එක ලේසි නෑ. ඒ රිවර්ස් එක මොකද හරියට වයසක මිනිස්සෙක් බොහොම අමාරුවෙන් මේ යන ගමන ඉදිරියට යන්න අපහසු නිසා යම් බාධාවක් තියෙන නිසා මෙයාට ආපහු වෙන්න වෙනවා. ඉතින් මේ සෙනසුරු අපි උපකල්පනය කරනවා හැරමිටියෙන් යන ඉතාම වයෝවෘද්ධ පුද්ගලයෙක් හැටියට. ඉතින් මේ වයෝවෘද්ධ පුද්ගලයාට ආපහු එන්න වුණාම මොකද වෙන්නේ? මෙයාට කේන් තියෙනවා. මෙයාට ක්‍රෝධයක් ඇති වෙනවා, ද්වේෂයක් ඇති වෙනවා. එතකොට සමහර වෙලාවට මුණ ගැහෙන මිනිස්සුත් පෙන්වන්න බෑ. ඉතින් මෙයා හරි දරුණු වෙනවා. දැන් මෙන්න මේක අපි තේරුම් ගන්නට ඕනේ. හරියටම මේ සෙනසුරු මේ ජූනි මාසේ 29-30 මේ මාසේ නෙමෙයි, ඒක වෙන්නේ ජූනි මාසේ 29-30 වෙනකොට මේ වක්‍ර ගමනේ යෙදෙනවා. මේ වක්‍ර චලිතේ මේක කොච්චර කල් තියෙනවද කිව්වොත් ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් 15 දක්වා තියෙනවා. දැන් මේ සෙනසුරුගේ වක්‍රය එසේ මෙසේ දෙයක් නෙමෙයි, මහා අදහගන්න බැරි යම් යම් කරුණු කාරණා සිද්ධ වෙනවා. එතකොට අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ මේ මැතිවරණ ගින්නකුත් ඇති වෙලා තියෙනවා. දැන් මේ මැතිවරණ ගින්නත් එක්ක මෙයාගේ මේ ආපහු ගමනත් එක්ක ඇති වෙන දේ ගැන හොඳ කල්පනාවෙන් කවුරුත් ඉන්න එක හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා බලන්න ඕක සාමාන්‍ය ඡන්දදායකයෝ දන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ. සමහර වෙලාවට ඔය දේශපාලන ශාස්ත්‍රයේ ඔය බල අරගලයට සටන් වදින අය දන්නේ නැහැ. එහෙනම් ඉතාම නරක වෙලාවක අපි වීඩියෝ එකක් කළා උදා වෙන නරකම වර්ෂය 2024 වර්ෂය කියලා. 2024 වර්ෂය ඉතාම භයානකයි කියලා. ඒ භයානක தත්ත්වේ මේ කාලය තුළ සෙනසුරුගේ වක්‍ර වීමත් එක්ක සිද්ධ වෙනවා. ඊළඟට අර බ්‍රහස්පතිගේ තිකුරුගේ ගෙදරට යන ගමන, වෘෂභයට යන ගමන නිසා පූජක පක්ෂය. ඒ පූජක පක්ෂය කියන්නේ අපේ බෞද්ධ විතරක් නෙමෙයි, හැම ආගමකම මේ පූජක පක්ෂයටත් යම් බරපතල බලපෑම් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධව ඇති වෙන බරපතල චෝදනා නිසා, බරපතල නින්දාපහාස නිසා මේ මානසික විතරක් නෙමෙයි කායික වශයෙන් පවා දරුවන් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එතකොට තව පැත්තකින් ගුරු ප්‍රඥාවන්තයා, මේ ප්‍රඥාවන්තයාටත් සමහර වෙලාවට තමන්ගේ මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න බැරි වෙයි. ඒ මේ ගෑන් ළමයෙක් ළඟ ඉන්නේ. හැඟීම් වෙනස් වෙනවා, සිතුම් පැතුම් වෙනස් වෙනවා. මේවත් එක්ක අපි කල්පනා කරන්න ඕනේ අපිත් අපේ ජන්මපත්‍රවල මේ ග්‍රහ ගමන සෙනසුරුගේ වක්‍රය කොතනද සිද්ධ වෙන්නේ, කොයි රාශියද සිද්ධ වෙන්නේ, ඊළඟට ගුරු වෘෂභ රාශිය, ගුරු මාරුව කොයි රාශියද සිද්ධ වෙන්නේ කියලා දැනගන්න ඕනේ. ඊළඟට අපේ ශ්‍රී ලංකා කුම්භ රාශිය, ශ්‍රී ලංකා ජන්ම සටහනේ සෙනසුරු වක්‍ර වීම සිද්ධ වෙන්නේ එකේ ලග්නේ පළවෙනි කොටුවේ. එතනම් කුම්භ ලග්න හිමියන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න වෙයි. විශේෂයෙන් ශ්‍රී ලංකා දීපේ අපේ මව් රට, අපේ මාතෘභූමියට ඇති වෙන යම් බරපතල වීෂණයන්ට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි. ජලයෙන්, නියඟෙන් සහ වෙනත් විපත්වලින්, ස්වභාවික විපත් විතරක් නෙමෙයි ඊට තාත්පස්සේ වෙනත් දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ වක්‍ර ගමන සිද්ධ වෙනවා ජූනි මාසයේ අවසානයේ 29-30 පටන් ගන්නවා. ඊට පස්සේ ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් 15 දක්වා
නොවම්බර් 15 වෙනිදා තමයි මම නිවෘත වෙන්නේ. නිවෘත වෙනවයි කියන්නේ මේ රිවර්ස් ගමන, මේ වක්‍ර චලිතය නතර වෙනවා. ඊට පස්සේ තමයි ආභව් මෙයා ඉදිරියට ගමන් කරන්නේ. ඉතින් මේකත් එක්ක ඇති වෙන తত্ত্বය තම තමන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කර ගැනීමෙන් තම තමන්ට ඇති විය හැකි ලාභ ප්‍රයෝජන සහ අවාසිදායක තත්වයන් ගැන මනමින් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. ඉතින් කොහොම වුණත් පොදුවේ ගත්තාම මේක ඊටාම පරිස්සමින් කටයුතු කරන්නට ඕනේ. මම කියනවා බියසක හොඳටම තියාගන්න. බියසක හොඳටම තියාගෙන කටයුතු කරන්න මේ කාල පරිච්ඡේදය. ඒකයි මං කිව්වේ 2024 වර්ෂය තරම් භයානක වර්ෂයකට අපි අපේ ඉපදුනාට පස්සේ අපි මුණ දීලා නැහැ. මහා විශාල ව්‍යසන වුණා. විවිධ විදිහේ සුනාමි ව්‍යසනේ, ඒ වගේම වසංගත රෝග, ඒ වගේම සමාජලාවට ත්‍රස්තවාදී ක්‍රියාකලාපයන් ගොඩක් සිද්ධ වුණා. මම කියනවා ඊටත් වඩා භයානක දෙයකට අපිට මුහුණ දෙන්න වෙනවා මේ කාල සීමාව, මේ අවුරුද්දේ දෙසැම්බර් වලට කලින්. ඒ නිසා හොඳට මේක කල්පනාවෙන් මුහුණ දෙන්න. අපිට එකම දේ තමයි අර බුද්ධ වචනයට අනුගත වෙලා. තිලෝගුරු බුදුන්ගේ, අපේ අමාමෑණි බුදුන් වහන්සේගේ ශ්‍රී ධර්ම කන්දේට ඇහුම්කන් දීලා අනුකූල වෙලා සීලයක් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න කියන එක තමයි ඉල්ලා හිටින්න තියෙන්නේ. ඊළඟට මේ මැයි 14 වෙනිදා රවි මේෂ රාශියෙන් වෘෂභ රාශියට යනවා. එතකොට ගුරුත් වෘෂභ රාශියේ ඉන්නේ. ඊළඟට කුජ ග්‍රහයා අප්‍රේල් 23 24 මීන රාශියට ඇවිල්ලා ඉන්නේ. දැන් එයා මීන රාශිය යනවා. ගුරුමාරුව සිද්ධ වෙන්නේ මැයි පළවෙනිදා දෙවෙනිදා. ඒ වගේම ඔබට මතක ඇති අප්‍රේල් මාසේ 8 වෙනිදා පූර්ණ සූර්යග්‍රහණයක් තිබුණා. මේ සූර්යග්‍රහණයේ විපාක ආදීනව කොහොමද කියනවනම් මේ ඩුබායි වලට වෙන්නේ මම හිතන්නේ විශාල ජල ගැල්මක්. තවත් නගරයක, තවත් රටකට ඒ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. කවදාවත් ජලයේ විපත් නොවන රටක්. ජලයේ විපත් සිද්ධ වෙන හේතු වුණා මේ සූර්යග්‍රහණය නිසා. මේ සූර්යාගේ නියෝජනය කරන රාජ්‍ය නායකයෝ. ඉතින් මේ තව පැත්තකින් ඔය ප්‍රභු කියන පිරිස, ඉතින් මේගොල්ලන්ට දැඩි පීඩනයක් ඇති වෙන්න හේතු කාරණා වෙනවා. ඊළඟට මේ සැප්තැම්බර් මාසේ 18. දැන් මේ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් වෙනකම්ම දැන් මේ වක්‍ර චලිතයේ තියෙනවනේ. රිවර්ස් ගමන, ආපහු යන ගමන. ඒ කාලය තුළ සැප්තැම්බර් 8 වෙනිදා ආපහු චන්ද්‍රග්‍රහණයක් අර්ධව ඇති වෙනවා. හිතර අධිපති චන්ද්‍රය ආයේ ග්‍රහණය වෙනවා. මිනිස්සු දරුණු වෙනවා. මම අර නිතර කියන්නේ හිත නැමති දිව්‍ය ලෝකයේ 4 මහා පාය මැවෙනවා කියලා. ඒව සිද්ධ වෙනවා. ඊළඟට ඔක්තෝබර් 3 වෙනිදා මේ සෙනසුරුගේ වක්‍ර චලිතය ඉවර වෙන්නේ නොවැම්බර් 15. ඊට කලින් ඔක්තෝබර් 3 වෙනිදා වලයාකාර සූර්යග්‍රහණයක් සිද්ධ වෙනවා. ඒක තාරකා විද්‍යාවෙත් පෙන්වලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ලිත්වලත් මේක සඳහන් කරලා තියෙනවා. එතකොට ඔක්තෝබර් 3 වෙනිදා වලයාකාර සූර්යග්‍රහණයක් සිද්ධ වෙනවා. මේවත් එක්ක මේවා ගැන බලන්නේ නැතුව අපේ බලය විතරක් තහවුරු කරගන්න, තමන්ගේ බලය තහවුරු කරගන්න විතරක් සරන් කරන්නේ කවුරු එක්කද? මේ අහිංසක ජනතාවත් එක්ක. ඒගොල්ලෝ ඉස්සරහට දාගෙන තමයි මේවා කරන්නේ. ඉතින් මට කියන්න දෙන්නේ තමන්ගේ දරු පවුල් ගැන, අහිංසක දරු පැටව ගැන, අඹු දරුව ගැන හිතලා, දෙමව්පියෝ ගැනත් හිතලා ප්‍රඥාවෙන් කටයුතු කරන්න. ප්‍රඥාවෙන් කටයුතු නොකළොත් ඇති වෙන සුලියට අපි අහුවෙන්න පුළුවන්. දන්නවනේ සුලියකට අහුනොත් මොකද වෙන්නේ කියලා. නැවක් ගිලෙනවා සුලියකට අහුනොත්. ඒ නිසා මේකේ භයංකාරකම තේරුම් අරගෙන වැඩකරන්න මේ වර්ෂයේම තේරුම් ගන්න වැඩකරන්න. දැන් මම මේක කිව්වේ කොහොමද මේක උනේ, කොහොමද වෙන්නේ කියලා කවුරටවත් තේරෙන්නේ නැති නිසා. ඉතින් මේක සමහර තවත් ජ්‍යොතිර්වේදීන් පැහැදිලි කරලා දෙයි. ඉතින් මේක අවබෝධ කරගත්තාම අපි දන්නවා ඔය 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා සිද්ධ වෙච්ච දේ. අප්‍රේල් මාසේ 21 වෙනිදා සිද්ධ වෙච්ච දේවල් වගේ දේවල් ඇතිවීමේ ඉඩකඩ බොහෝ දුරට තියෙන්න පුළුවන් මේ වක්‍ර චලිතය නිසා. ඒ වගේම පැවිදි පක්ෂය සාමාන්‍යයෙන් නිතර නිතර කියවෙනනම් කියන අයගේ යම් යම් උදවියටත්, ඒ කියන්නේ බුද්ධ වචනයට පිටින් ක්‍රියාත්මක වෙන අයට බොහෝ වෙලාවට මෙන්න මේ වක්‍ර චලිතය නිසි දඬුවම්
නිසි දඬුවන් දෙනව බව සක්සුදක්සේ පැහැදිලිව පේනවා.